කුසල් චනිත් පෙරේරා මේ මෑත නවසීලන්තයට එරෙහිව පසු කරන තෙක්ම ශ්‍රී ලංකාවේ 20යි 20 ලකුණු ලබා ගැනීම අතින් වැඩිම ලකුණු එකතුවක හිමිකාරත්වයේ තිබ්බේ ටී එම් දිල්ෂාන්ටයි. ඒ ලකුණු 1889ක්. දිල්ෂාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගිය මොහොතේ සිටම දේශපාලනයට ඒමට විශාල උත්සාහයක් දරුව අතර ගෝඨාභය රාජපක්ෂ යටතේ දරන ලද උත්සාහය ව්‍යර්ථ වෙනවා. ඉනික්බිති ඉතා ඉක්මනින් ගෝඨාභය රටක් කරවන හැටියට ගොඩනැගුණු ජනතා විරෝධය නැග එන පළවෙනි මොහොතේදීම මෙන්ම දිලිෂාන් ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගිය අතර එහිදී ඔහු එතෙක් එහි පැවති ක්‍රිකට් ක්‍රීඩා සමාජයකද ප්‍රධාන වගකීම් දරමින් ක්‍රීඩා කරනු සමාජ මාධ්‍ය ජාලයේ දකින්නට ලැබුණා. ඔහුගේ දියණියද ක්‍රිකට් ක්‍රීඩාවෙන් දස්කම් දක්වන අයුරු මාධ්‍ය මගින් වාර්තා කළ අතර නැවත වරක් දේශපාලන උනන්දුවෙන් ශ්‍රී ලංකාවට පැමිණි පසු දියණිය දේශීය ක්‍රිකට් පිටියේද දක්ෂතා දක්වමින් අවුරුදු 19 15 කණ්ඩායමටද සුදුසුකම් ලබා ගත්තා. මීට පෙර ගෙවුණු ජනාධිපතිවරණයේදී ගෝඨාභයගේ දේශපාලනය වෙනුවට සජිත් ප්‍රේමදාසගේ දේශපාලන පක්ෂයේ සමග සම්බන්ධ වූ දිලිෂාන් ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය නියලුණු දකින්නට ලැබුණා. එහෙත් මැතිවරණයෙන් දින කිහිපයකට පසු තමන්ට සුසුම පක්ෂය ලැබුණු බවට අදහස් පළ කරමින් රංජන් රාමනායක නායකත්වයේ දරනු ලබන එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ ජාතික සංවිධායක ධුරයද දරමින් කළුතර දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයෙකු ලෙස මහා මැතිවරණයට ඉදිරිපත් වුණා. මෙවන විට සමාජ මාධ්‍ය ජාලයේ ඔහු ලැබූ මනාප ප්‍රමාණය 1300ක් බවත් ඔහු 20යි 20 තරඟවලදී ලංකාවේ ඉහළම ලකුණු ලැබූ 20යි 20 පිතිකරුවා බවට පත්වමින් රැස්කළ ලකුණු 1889ට වඩා එම මනාප ප්‍රමාණය අඩු වීම ගැනත් විවිධාකාරයේ පුවත් ප්‍රචාරණය වුණා. දිලිෂාන් නියෝජනය කළ කරුතර දිස්ත්‍රික්කයෙන් එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂය ඡන්ද 7090ක් ලබා ගන්නට සමත් වුණා. ඔහුගේ නායකයා වූ රංජන් රාමනායක නියෝජනය කළ ගම්පහ දිස්ත්‍රික්කයෙන් පක්ෂයට ඡන්ද 22439ක් හිමිව තිබුණා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ වඩිවෙල් සුරේෂ්ද එම පක්ෂයෙන් බදුල්ලට තරං කරපු අතර බදුළු දිස්ත්‍රික්කයෙන් එම පක්ෂය ලබා ගත්තේ ඡන්ද සංඛ්‍යාව 9556ක්. ඔවුන්ගේ පක්ෂය ලංකාවෙන්ම ඡන්ද 83488ක් ලබා ගැනීමට සමත් වූ නමුත් එකඳු බෝනස් ආසනයක් හෝ දිනා ගන්නට එම ඡන්ද ප්‍රමාණය ඔවුන්ට පොහොසත් වුණේ නැහැ. දිලිෂාන් ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය පවා දුන් එක් 20යි 20 ලෝක කුසලානයක වටිනාම ක්‍රීඩකයා බවට පත් වූ ක්‍රීඩකයෙක් වන අතර ඔහු විසින් නිර්මාණශීලීව එල්ල කරන ලද ස්විප් පහර මේ වන විට ලෝකයේම හඳුන්වන්නේ ඩිල් ස්කූප් ලෙසයි. එහෙත් ඔහු තෝරාගත් දේශපාලන පක්ෂය එවැනි විශේෂ කිසිවක් දේශපාලන පිටියේදී පෙන්වන්නට හැකි අයකු ලෙස ජනතා විසින් පිළිගෙන නැති බව නම් ඉතාමත්ම පැහැදිලියි. දිලිෂාන් තිලකරත්න දිලිෂාන් කොතරම්නම් ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදිහට ගෞරවයට පාත්‍ර වූවත් ඔහුගේ දේශපාලන ආගමනය අතිශයින්ම පරාජයක්ම පමණයි. මොකද ජනතාව විසින් ඔහුව විජයග්‍රාහී දේශපාලඥයෙක් විදිහට හෝ ජයග්‍රාහී පුද්ගලයෙකු විදිහට දේශපාලන පිටියේදී තීරණය කරලා නැහැ. කොටිම කියනවා නම් දේශපාලන වේදිකාවේදී තිලකරත්න දිලිෂාන්ගේ නාමය කිසිම විදිහකින් තකලා නැති බවක් තමයි පැහැදිලිවම දකින්න ලැබෙන්නේ. ඉතින් අපි දන්නවා ලංකාවේ මේ විදිහට යම් යම් ශේෂ්ත්‍රවල ඉතාමත්ම කීර්තිමත් ඉතාමත්ම ජනප්‍රිය ඉතාමත්ම මිනිසුන්ගේ ජනප්‍රියත්වයට ගෞරවයට සහ වැඳුම් පිදුම් ලබන පුද්ගලයන් දේශපාලනයට ඇවිත් තමන්ගේ නම කැත කරගන්නවා. ඉතින් ඔයගොල්ලෝ වීඩියෝ ගැන මොකද හිතන්නේ? තිලකරත්න දිලිෂාන්ගේ මේ දේශපාලන ආගමනය ගැන ඔයගොල්ලෝ මොකද හිතන්නේ? ඔයගොල්ලොත් හිතනවාද තිලකරත්න දිලිෂානුත් ඒ පන්තියටම අන්තිම පන්තියටම දේශපාලනයට ඇවිල්ලා වැටුණා කියලා මේ ඡන්ද ප්‍රතිඵලත් එක්ක. ඉතින් සබුද්ධික ජනතාව විදිහට ඕගලන්ට පුළුවන් ඕගලන්ට ඒ හිතන හැම දෙයක්ම වීඩියෝ එකට පල්ලෙන් කමෙන්ට් එකක් විදිහට සමාජගත කරන්න. මතක් කරනවා සත්‍ය ගවේෂක ටීවී අපේ YouTube නාලිකාව ඔයගොල්ලෝ තවම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් අපිව මේ වෙලාවේ සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා. එහෙනම් ගිහිල්ලා එන්න. ස්තුතියි.